දියසෙන් කුමාරයාට තාම නමක් නැහැ උපැන්නයක් නැහැ මම මේ අහන ප්‍රශ්නේ හරියට මරණ සහතිකය ඉල්ලනවා වගේ ඔබතුමියගේ ඔහු දීර්ඝායුෂ ලබන්නේ නියත වශයෙන්ම අවුරුදු 95ක් ආයුෂ ලබන්නා කෙනෙක් ඒ චරිතය කිසිසේත්ම දේශපාලන සම්බන්ධ නැහැ රටවල් වල ඉන්න දේශපාලන නායකයින්ගෙන් පවා පුද සත්කාර කරන වැඳුම් පිදුම් ලබනද වාසනාව භක්තිය තියෙන විශ්වයේ ආශිර්වාදයේ නැත බොහෝම ආත්මගාන කුසල් රැස් කරපු උතුම් උප්පත්තියක් තමයි දියසෙන් උප්පත්තිය කියන එක මන් නැවත නැවතත් මහ ජනතාවට මතක් කරන්න කැමතියි. ඔහුගේ අත්වෙනි වසරේ සිටම ඔහු බොහොම ගරු බුහුමන්වලට වැඳුම් පිදුම් වලට ලක් වෙන ලක් කරන චරිතයක් කියන බව මට පෙන්වුම් කරනවා. සාධාරණව මුදල් උපයා ගන්න ඉතාමත්ම සින්වන්ත මෞපියන් දෙදෙනෙකුට තමයි මේ උප්පත්තිය සිදු වෙන්නේ. අයබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඇත්තටම ඔබ සියලු දෙනාටම මතක ඇති මම මීට වසරකට ආසන්න කාලයකදී බොහෝ දිනකගේ ලංකා වාසී පිරිසගෙන් 90%කට වැඩි පිරිසගේ කුතුහලයක් දැක්වා වූ දියසෙන් උපත පිළිබඳව මම ප්‍රකාශ කරා නිවැරදිවම පැහැදිලිවම 2025 න් පස්සේ තමයි දියසෙන් කුමරුගේ උප්පත්තිය සිදු වෙන්නේ කියලා. බොහෝ අය ජ්‍යොතිෂවේදීන් අනාවැකිකරුවන් බොහෝ දෙනෙක් පවසලා තිබුණා දියසෙන් කුමරු ඉපදිලා ඉන්නවා ඉපදිලා අප්‍රසිද්ධ වෙෂයෙන් ඉන්නවා කවදා හරි කරලියට එනවා එහෙම කියලා. නමුත් මම කිව්වා තාමත් දියසෙන් කුමරු උප්පත්තිය සිදු වුණේ නැහැ කියලා. ඇත්තටම විශේෂයෙන්ම මම කියන්න කැමති දියසෙන් කුමරු කියන්නේ අධ්‍යාත්මික ගුණ වගාව බොහෝ වඩා දියුණු කරගත්තා වූ කෙනෙක් මිසක් රටේ නායකයා වෙන කෙනෙක් ජනාධිපතිවත් අගමැතිවත් වෙන කෙනෙක් නෙමෙයි. දේශපාලන චරිතයක් නොවන බව මම පැහැදිලි ලෙසම කියනවා. එතුමා ඇත්තටම මේ රටේ පමණක් නොවේ ලෝකයේම නතු කරගන්න පුළුවන් අධ්‍යාත්මික නායකයෙක් වෙන බව තමයි මම ප්‍රකාශ කරන්නේ. මම විශ්වය සමග සහසම්බන්ධ වෙලා මන් දකින හරි තොරතුරක් තමයි මම මහ ජනතාවට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මම නැවතත් කියනවා 2025 න් පසුව තමයි උප්පත්තිය ලබන්නේ. 2025 න් පසුව ඒ කියන්නේ 2027 කියලා හිතමුකෝ අපි. එතම නෙවෙයි අපි කියමු එහෙම. අන්න ඒ වාගේ. ඇත්තටම බොහෝ අය විමසා තිබුණා මගේ ඒ වැඩසටහනෙම කොහොමද ඒ කියන්නේ මම ප්‍රකාශ කළා දියසෙන් කුමරුගේ උප්පත්තියෙන් පසු 7 වෙනි ජන්මදිනය සිදු වෙන මොහොතේදී දස දහස් නමක් රුවන්වැලි මහසෑයට වඩම්මලා දානමය කටයුත්තක් සිදු කරන බව. ඒක මට මනසින් දැක්ක දෙයක් විශ්වයෙන් පෙනුණු දෙයක් නිසා තමයි මායේදී සමාජගත කරේ. ඒ වගේම බොහෝ පිරිසක් කාලා තිබ්බ කොහොමද දස දහස් නමක් එහෙම එක් විට රැස් වෙන්නේ කියලා. මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති 2009 අප දොළොස් මහේ පිරිත සිඳු කළා. ඒකෙදිත් මම ප්‍රධාන දායකත්වයක් දැරුවා. ඒ අවස්ථාවේදී පිරිත අවසන් වෙන මොහොතේ 3000කට අධික ස්වාමින් වහන්සේලා වඩම්මවලා එදා රුවන්වැලි මහා සෑයේ උතුම් වූ දානමය පින්කමත් සිඳු කළා. ඉතින් ඒ වාගේ නන්දෙසින් ඒ ආරංචිය ලැබුණම දසදහස් ගානකටත් වැඩිය පිරිස් වැඩමින්ද පුළුවන්කම තියෙනවා. ඇත්තටම එවැනි උප්පත්තිය සිදු වෙලා මේ වගේ දානමය පින්කමක් උපන් දිනය වෙනුවෙන් සිදු කරනවා කියවට පස්සේ බොහෝ පිරිසක් රැස් වෙයි. ඒක මම සතුටින් කියන්න කැමතියි. ඉතින් ඒ නිසා මේ දියසෙන් කුමරුගේ උප්පත්තිය ගැන මන් සඳහන් කළේ මට පෙනෙන දෙයක්. මම විශේෂයෙන්ම කියන්න කැමතියි ඒ උප්පත්තිය දියසෙන් කියන නාමයක් කියන්නේ. දැන් ඔය අපි ඉස්සර බණ කතාවක් කියනකොට එකල්හි බ්‍රහ්ම දක්ත රාජෝත්මයානන් වහන්සේ පාලනය කරන සමයේ කියන්නේ. අන්න ඒ වගේ ඒක පොදු නාමයක් මිසක්
ඒක පුජ්‍යල නාමයක් නොවන බව ඒ වගේ හොඳ අධ්‍යාත්මික නායකයෙක් වශයෙන් උප්පත්තිය ලබන කෙනෙකුට තමයි ඒ දියසෙන් උප්පත්තිය කියලා කියන්නේ බොහෝ අය ඒක තේරුම් අරන් තියෙන්නේ දේශපාලන නායකයෙක් රටේ ජනාධිපති වෙන කෙනෙක් එහෙම නැත්නම් අගමැති වෙන කෙනෙක් කියලා මං කියනවා ඒ චරිතය කිසිසේත්ම දේශපාලන සම්බන්ධ නැහැ රටවල් වල ඉන්න දේශපාලන නායකයන්ගෙන් පවා පුද සත්කාර කරන වැඳුම් පිදුම් ලබනද වාසනාව භක්තිය තියෙන විශ්වයේ ආශිර්වාදයේ මත බොහෝම ආත්මගාන කුසල් රැස් කරපු උතුම් උප්පත්තියක් තමයි දියසෙන් උප්පත්තිය කියන එක මම නැවත නැවතත් මහ ජනතාවට මතක් කරන්න කැමතියි ඕ මෑණියනේ තාමත් පැහැදිලි විග්‍රහයක් ඔබතුමිය විසින් මේ මොහොතේදී අපිට ලබා දෙනවා ඒතකම රාවණ ක්‍රියේෂන් මීට වසරකට කිට්ටු වෙන්න තමයි මේ වැඩසටහන සිදු කළේ යම් යම් අය අසා තිබුණා දියසෙන් කුමාරයා මේ මෑණියෝ කිනී විතර ඉපදෙන්නේ ඉතාමත් පොහොසත් ධනවත් පවුලක ඔබතුමිය ප්‍රකාශ කරලා තිබ්බා දුප්පත් පවුලක එහෙම නැත්නම් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක දියසෙන් උත්පත්තිය ලබන්නේ නැහැ කියලා එතකොට ඒ අය අහනවා එහෙනම් බොහොම හොරකම් කරපු සල්ලි තියෙන धन कुर पौलक उत्पत्ति मुखा उत्तरे अपे समाजे यम किसी के पेर पीं बलट मुदले इकने सेलु दे लबी यान वान गेदर इडकड़ वतुपिटी लबुअम बोधन इकने मे होर कांखर पुसाली मिनी मुलाखर लगानी पुसाली एम केटम ए काले नंग विशाख उपासिकावन अने पेड़ उपासिक हंसेलावनी ए तुम उपासक उपासिकावन ए वगेम සමාජයේ සිටියා උදාන කුවේරයන් විශේෂයෙන්ම මම අහන්න කැමති මේ මොහොතේදී අපේ අනගාരിക ධර්මපාල වැනි උත්තමයාණන් වහන්සේලාත් අනුන්ගේ හොරකම් කරපු සල්ලි නෙමේ ඒ පෙර පින් බලෙන් ලැබෙන්නා වූ මිල මුදල් ඒක ලැබෙන්න පිනක් තියෙන්න ඕන වාග්යක් තියෙන්න ඕන පෙර ආත්ම භාවයන්හි දම් පින් කරන්න ඕනේ ඉතින් අන්නේ පින්කම් මේ පින් මාලාවන් වල පෙර කරා වූ කුසල් කර්මයන් වලින් ලැබිච්චා වූ දේවල් होर मेरका बदी लबुना कियन एकम होर पावल वलटोपदीन वकन एक असाधारण यम के पिनट लबेन एम होर मेरका साध्यांबकना मे आत्मतर फल विपाक लबे मतुआत्मित विधवांड भी अभी कि अन्न पेर कुशल वालंदन वकन अन्े कुशल वालंदन वगेम मे आत्मे वेनदी मे इवर करगनेगत्सला उपदी ये निशा साधारण मुदल उपयागन इतम पिंवंत मऊपियान दिदेन कुटतम मे उत्पत्ति सिंधुन्नी विशेषम भूवय आसाति गुण मिराज पक्ष पाउलट मे उपदी के मम पेहदी सकन ये उत्पत्ति सिंधुअन्नी ये पाउले किसी कुट नोवन भव अभी बहुवयत ඔය කියන්නේ රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි පුතාගේ දරුවාගේ දරුවෝ ගැන දෙවෙනි පුතාගේ දරුවෝ තෙවෙනි පුතාගේ දරුවෝ ඔන්න ඔහොම ඔහොම විස්තර අහලා තිබ්බ ඔබතුමිය රාජපක්ෂලාට කඩේ යනවා කියලා කිව්වම ඉපදෙන දරුවෝ ගැන කතා කරනවා කිව්වා පැහැදිලිවම කියන්න ඇත්ත වශයෙන්ම ලංකාවේ වෙනත් ධනවත් පවුලකටද මේ උත්පත්ති සිදු වෙන්නේ දියසෙන් ඔව් ඇත්තටම වෙනත් ධනවත් ගුණවත් ඒ ආකාරයෙන්ම પરම්පරාගතව මා හිතන්නේ මස් මාංශයෙන් තොර පාවුලකට තමයි උප්පත්ති සිඳ වෙන්නේ කියන එක මම මනසින් දැකලා තියෙනවා. ඔව් ඒ වගේම විවිධ වූ අනාවැකි යයි කරුවන් යයි පවසන්නා වූ පිරිස විවිධ අය පවසනවා 2025 වෙනකොට දියසෙන් රටේ පාලනය බාර ගන්නවා කියලා. ඉතින් ඉපදිලා නැති කෙනෙක් ඔබතුමිය කෙනෙකු විදිහට කොහොමද පාලනය බාර ගන්න මේව සත්‍යයක්ද මේව? ඔය ඉතින් බොහෝ දෙනෙක් සිතනවා ඇත්තටම යුද්ධේ නිම කළාට පසු අපගේ ඒ කල්ලි හිටියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දියසෙන් කුමරු කියලා බොහෝ දෙනෙක් හිතුවා. ඒ වගේම ඒ වගේ රට ජාතිය වෙනුවෙන් සේවය කරා වූ රට ජාතිය වෙනුවෙන් යම්කිසි කාර්යයක් කළා වූ කෙනෙක් සිටිනා ඒ දියසෙන් කුමරු කියලා. නමුත් මන් දකින දේ තමයි මන් කියන්නේ ඒ දියසෙන් කුමරුගේ උප්පත්තිය තාම සිඳ වෙලා නැහැ. ඒ වගේ මේ දියසෙන් කියන නාමය මේ රටට විතරක් ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි. බොහෝ විදේශීය රටවල් වල පවා මේ දියසෙන් උප්පත්තිය
ගැන කතා බහ කරනවා ඒ නමින් නෙමෙයි ඒ නමින් නැති උනත් වෙනත් නම් වලින් ඒ උප්පත්තිය ගැන කතා බහ කරනවා කියන එක මම දන්නවා ඒ ඔව් මැනින් ඒ කියන්නේ විටක එංගලන්තයේ පවා වීරයෙක් ඉපදෙනවා රට ගොඩ ගන්නට තවත් රටවල් වල යම් කිසි තිබෙන්නා වූ ගැටලුකාරී තත්වයන් හමු වේ ඒ රට ගොඩ ගන්න ඇති වෙන්නා වූ වීරයා දේසෙන් කියන නාමෙන් හඳුන්වනවා නේද ඔව් බොහොම රට රාජ්‍යවල ඒ කියන්නේ මේ ලංකාවට පමණක් ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි බොහොම රටවල් වලදී ආකාරයෙන් ඒ රටවල් කඩාගෙන වැටෙනකොට යංගිසි විෂණ කාලයක් නැති වෙනකොට ආර්ථික අපහසුතාවයන් ඇති වෙනකොට අන්න ඒ වාගේ කාලයකදී උපදින්නා වූ යම් චරිතයක් ඒ ආකාරයෙන් තමයි නම් කරන්නේ ඒත් එක්කම අපි දැනගන්න කැමති ඉදිරියේදී පහළ වෙන්නා වූ දියසෙන් කුමාරයාට තාම නමක් නැහැ උපැන්නයක් නැහැ මම මේ අහන ප්‍රශ්නේ හරියට මරණ සහතිකය ඉල්ලනවා වගේ ඔබතුමියගේ ඔහු දීර්ඝායුෂ ලබන්නේද නියත වශයෙන්ම අවුරුදු 95ක් ආයුෂ ලබන්නා කෙනෙක් ඒ අතරතුර එම්මන් 7 වෙනි වසරේ සිට ඒ කියන්නේ 7 වෙනි වසර කියන්නේ බාසල් වසර නෙමෙයි ඔහුගේ 7 වෙනි වසරේ සිටම ඔහු බොහොම ගරු බුහුමන් වලට වැඳුම් පිදුම් වලට ලක් වෙන ලක් කරන චරිතයක් කියන බව මට පෙන්වුම් කරනවා ඒ කියන්නේ ජන්ම දිනයෙන් පසු ඔහු 7 වෙනි වියට වයස ඇති වෙනකොට දවැන්ත ආකාරයෙන් ගරු බුහුමන් ලබනවා කියන එකයි ඔබ ඔය ප්‍රකාශ කරන්නේ. ඔව් ඒ කියන්නේ බොහොම දේ පෙනෙන දකින. ඒ කියන්නේ බොහොම අය මිත්‍යාවන් කියලා හිතන දේවල් සමහර විට ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් චරිතයක් තමයි ඒ අධික මානසික තත්වයෙන් යුතු අධ්‍යාත්මික නායකයෙක් විදිහට ඒ කුමරු බුහුමන් ලබන්නේ. ඒ වගේම මම මේ 2025 ගැන කියනකොට විශේෂයෙන්ම මම මුලින්දම්ම ප්‍රකාශ කරලා තියෙනවා 2025 යනකම්ම මේ රටට විතරක් නෙමෙයි ලෝකයටම දරුණු අකල් විපත් දෙද රෝග සුලිසුලන් ඒ ආකාරයෙන් සුනාමි වැනි නොයෙක් ස්වභාවික විපත් සිදු වෙන්න තියෙනවා කියලා 2025න් පස්සේ ඇත්තටම මං හිතනවා මට හිතෙනවා සමහර විට අර අපගේ සිඳුහත් කුමරුන් වහන්සේ පස්මහ බැලුම් බලලා ඉපදුනා වගේ මේ 2025න් පස්සේ මේ උප්පත්තිය වෙන්නේ අන්න ඒ වගේ කාල හෝරාවක කියන එක මට සඳහන් කරන්න පුළුවන්. ඔව් මෑණියනි ඒ හා සමාන බලගතු උප්පත්තියක් නම් අනිවාර්යයෙන්ම ධනවත් පවුලක නේද ඉපදෙන්න ඕනේ. ඔව් ධනවත් සේම ගුණවත් පවුලක තමයි උපදින්නේ කියන එක මම නැවත නැවතත් ප්‍රකාශ කරනවා. ඔව් ඒ එක්කම යම්කිසි කරුණු කාරණා ගැටලුකාරී තත්වයන් පිරිසට ඇති වෙන්න පුළුවන්. දැන් ඔබ තුමිය කිව්වා ඉතාමත් පැහැදිලිව දියසෙන් වශයෙන් ඉපදෙන්නේ මේ ලංකාවේ දුටු ගැම්මුණු මහරජතුමාගේ විඥාන ධාතුවේ ශක්තියත් මුසු වෙච්ච බල ශක්තියක් කියලා තාමත් ඒ මතයේද ඉන්නේ නියත වශයෙන්ම ඒ සත්‍ය මතයක් ඒක තමයි ඇත්ත කතාව ඌේ මතයේ තමයි මම ඉන්නේ මතේ සනාත වෙනවා සනාත කරනවා මේ මොහොතේ වගකීමෙන්ද කියන්නේ මං හැමදේම මෙතුවක්කල් කියලා තින්නේ වගකීමෙන් තමයි සමහර වෙලාවට ඉල්ලා අස් කරගන්න අනාවැකි ඒ අනාවැකි බොරු වුණාම සතුටු වෙන අනාවැකි ඔබතුමිය ගාව නැහෙනේ කවදාවත් මගේ මං හිතන්නේ මේ නාලිකාවේ පමණක් නොවේ වෙනත් නාලිකාවලත් මගේ වැඩසටහන් ගියා ඒ කිසි දෙයක් මං ඉල්ලා අස් කරගෙනවත් නැහැ මොකද මං සමාජගත කරනේවා සමාජයේ තියේ ඔව් අපි මේ කතා කරමින් ඉන්නේ දියසෙන් උත්පත්ති ගැන ඒත් සමග අපි කතා කරොත් එහෙම ඔබතුමිය 2021 ජනවාරි මාසේ 28 දැවැන්ත අනාවැකි පල කරා ලෝකෙටම ගින්නිනුත් විපත් වෙනවා කියලා ඉතින් යම් කිසි ආකාරයෙන් ගින්නෙන් විපත් දැන් මේ සිදුවීමෙන් පවතින කාලයක් කියලා මුළු ලෝකෙම දැනෙන්න පටන් ගන්න නේද කුම මේ මෑණියනි විශේෂයෙන්ම මේ ලංකාවටත් එක්ක කතා කරමු. ඔව් ඇත්තටම මං ජනවාරි මාසයේ කළා වූ වැඩසටහනක් මගෙන් ඒ බව කියලා තිබ්බා විශේෂයෙන්ම ගුවන් අනතුරු සහ නෞකා අනතුරු සම්බන්ධයෙන් මේ ඇත්තටම දැනටත් නෞකාවක ගින්නක් ඇවිලා තියෙනවා. ඒ වගේම ඒ ගින්නෙන් ඇති වෙච්ච පරිසර හානිය නම් මම හිතන්නේ වසර කීපයකින්වත් නිමා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම්ම පරිසර හානියක් අභ්‍යන්තර සිදු වෙන බව මට පෙන්වුම් කරනවා. මෑණියනි ඇත්තටම අපි දියසෙන් කෙනෙක් ඉපදෙනකන් බලන් ඉන්න ඕනද මේ රට ගොඩ ගන්නට? ඔව් ඇත්තටම දියසෙන් කෙනෙක් ඒ. නමුත් අපි දියසෙන් එනකන් හිටියොත් නම්
මං හිතන්නේ එතකොට රටක් ජාතියක් තියෙයිද කියලා ඒ නිසා අපි ගොඩ නගන්න ඕනේ අපේ රට ඒක ඉතින් නායකයින්ට බාර කරන්න ඕනේ නායකයින්ටයි බාර කරන්නේ ඔබතුමියලා විශ්ව ශක්තිය තේනවා කියනවා ආධ්‍යාත්මික නායිකාවක් කියලා වශයෙන් හඳුන්වනවා ඇයි දැන් ඔබ ඔබ සියලු දෙනාට මෙක්කහු වෙලා මේ රට ගොඩ ගන්න බැයිද නායකයෝ විතරද ගොඩ ගන්න ඕනේ නෑ ඇත්තටම මගේ අපේ පුළුවන් ශක්තියෙන් මම මට පුළුවන් දේවල් මම සමාජය වෙනුවෙන් මහා ජනතාව වෙනුවෙන් මේ විශ්වය වෙනුවෙන් මම සිඳු කරන් යනවා ඇත්තටම මට ප්‍රකාශ කරන්නා වූ පැවසුන් යන් යම් අය අනුව කරන්න කියලා මම ඒ අය දැනුවත් කරනවා සමහර අය නම් ඒවා මේ වෙනකන් ඉෂ්ට කරලා නැහැ ඒ පුළුවන් අය ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා ඒ වගේම මේ රටේ තියෙන ඒ කියන්නේ අධ්‍යාත්මික ශක්තිය එක්කම ඒ නායකින් ඇහුම්කම් දෙනවා නම් ඇත්තටම මේ රට මේ තියෙන ව්‍යසනෙන් ගොඩ ගන්න පුළුවන් බව මම ඒකමතිකවම කියනවා ඒ මන් දකින දේ නිසා මට අපිටත් පුළුවන් දේ කියන්නේ මට පුළුවන් දේවල් තියෙනවා මේ දේවල් මම සමාජය වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් මේ තාක් සිඳු කරලා තියෙනවා ඒ නිසා අධ්‍යාත්මික බලය එකතු වෙන්න ඕනේ අධ්‍යාත්මික ගුණසුවඳ අපගේ විශ්වය පුරා පැතිරෙන්න ඕනේ ඒ ආශිර්වාදය විශ්වයට යනකොට ඇත්තටම යා මනුස්ස ජීවිත යහපත් වෙලා මේ තිබෙන්නා විනාශකාරී තත්ත්වයන් දුර වෙන බව මට කියන්න පුළුවන් ඔබතුමියට කියන්න පුළුවන්ද මේ මොහොත වෙන විට දියසෙන් කියන චරිතය මේ රටේ උපදින්නේ මොන වගේ පළාතකින්ද කියලා මම බොරු සමාජ ගත කරන්න කැමති නෑ බොරු සමාජ ගත කරන්න කැමති නෑ මට එහෙම දෙයක් තාම පෙන්නුම් කරන්න නෑ පෙන්නුම් කළත් මං දියසෙන් උප්පත්තිය සිඳු වෙන මොහොත විලාව ප්‍රකාශයට නම් පච්චරන්නේ නෑ මොකද අපේ අනගාරික ධර්මපාල උත්තමයාණන් වහන්සේ ඒ බව කලින්ම ප්‍රකාශ කරලා තියෙනවා එහෙම දැනුවත් කරන්න හොඳ නෑ ශක්තිය තිබුණා ඒක මං දැක්කම ඇති දැනට මම වගේ තව දකිනා ඉන්නවා නම් මං කැමති වෙනවා ඉගෙන ඔව් අද දවසේදීත් ඔබ තුමිය පූර්වයෙන් සිදු කරා වූ රාවණ ක්‍රියේෂන් සමග දියසෙන් උත්පත්ති ගැන තමයි මේ මොහොතේදීත් කතා බහ වෙන්නේ සහ කතා බහ කරේ මම හිතනවා දැනට ප්‍රමාණවත් කියලා අපේ ජනතාවට මේ උත්තර ඔබතුමියගේ මේ වැඩසටහන නරඹලා අහපු කරපු ප්‍රශ්නත් එක්ක තමයි අපි මේ වැඩසටහන කරේ අවසාන වසාවෙන් අවසාන වශයෙන් මේ වැඩසටහන අවසන් කරන්නට ඔබතුමියගේ සුපුරුදුපරි අපි ඔව් ගොඩක් අය දන්නවා ඇති මගේ වැඩසටහන් නරඹපු බලපු සියලු දෙනාම මම පැවසුවා මේ වසරේ සුලි කුණාටු හතරක් එනවා කියලා. ඇත්තටම පහුගිය සතියේ ඒ වයිනි සුලි කුණාටුවක් හැමුවා. නමුත් අපගේ ලංකාවට එන්න ඇවිල්ලා ඒ සුළඟ හමන්න ඇවිල්ලා ඒ ලංකාව හරහා තමයි ඉන්දියාවට ඒ සුළඟ ඒ ආකාරයෙන් හැමුවේ. ඉදිරියේදී තවත් දරුණු සුළි කුණාටු තුනක් එන්න තියෙනවා අපි ප්‍රාර්ථනා කරමු මම විශේෂයෙන් ප්‍රාර්ථනා කළා මේ අවස්ථාවෙත් මම පැවසුව අපි මේවා අවම කරගන්න මේ රට ජාතියට මේ දේවල් නොවෙන්න අපි ආශිර්වාද කරමු අදිෂ්ඨාන කරමු කියලා. ඉතින් දැන් බොහෝ පිරිසක් ආයේ එන උච්චර ශක්තියක් තිබ්බන ඇයි මේ කොරෝනා රෝගින් සුවපත් කරන්න බැරි ඇත්තටම මං හමුවට මං කලින් වැඩසටහන සිදු කළාට පස්සේ බොහෝ පිරිසක් මට ඒ ආකාරයෙන් දැනුවත් වෙලා දුරකථනයෙන් දැනුවත් වෙලා ඒ ආශිර්වාදේ ලබා ගන්නවා ඒ ලබා කියාගෙන සුවපත් වෙච්චාව සිය දහස් ගණන් මා හමුවේ සිටිනවා ඉදිරියේදී සජීවී වැඩසටහන් සහ ඕන් එවපු ඒ කියන්නේ විදේශ රටවල් වල ඉඳලා ඕන් පටිගත කරලා එවපු ඒ රූපරාමු තමුන්ට දැකගන්න මං සලස්සනවා මොකද මං සමාජගත කරන්නේ ශක්තිය පමණයි බොරු දේවල් මං සමාජගත කරන්නේ ඒ නිසා සියලු දෙනාටම මම දැන් අනුරාධපුරයට පැමිණ සිටිනවා ඒ ආශිර්වාද කටයුතු කාරණා කිහිපයක් සිඳු කරන්න ඉදිරියේදී විශ්වයේ ලැබුණු අන පරිදි ශ්‍රීපා වන්දනාව කළ යුතු ඒ ස්ථානෙට දිහින අදිස්ථානයක් කළ යුතු වෙනවා ඒ කටයුතු කාරණා කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සියලු දෙනාටම මේ තිබෙන්නා වූ අසංගතය අපි සියලු දෙනා එකතුව ප්‍රාර්ථනා කරමු දුර වෙන්න කියලා තමන්ගේ සිතින් සිතුවිල්ලක් හරි ප්‍රාර්ථනා කරමු රෝගීන් ප්‍රමාණය අඩු වෙන්න ඒ ආකාරයෙන් සුවපත් වෙන ප්‍රමාණය වැඩි වෙන්න මරණ සංඛ්‍යාව අඩු කරන්න
අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු රෝගීන් සියලු දෙනා සුවපත් වී තමන්ගේ නිවෙස් කරා යෑමට වාසනාව වාග්ය උදා වෙන්න කියලා අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලෙන් සියලු දෙවි දේවතාන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු ආගම් දහම් අදහන්නා වූ සියලු දෙනාගේ ආශිර්වාදය ඒ ආගම් වලට ලැබෙන්න කියලා අපි මෙත් සිතින් එක සිතින් ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම සුබ දවසක් තෙරුවන් සරණයි।